මම කාටවත් තර්ජනය කළේ නැහැ ස්වාමීනි. හිරගේ ඇතුලේ අපිට අවශ්‍ය කිසිම පහසුකමක් නැහැ කියලා විතරයි කිව්වේ. දිනය 25 වෙනිදාය. ස්ථානය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හර්ෂණ කැකුණවැල මහතා ඉදිරියේ මේ ප්‍රකාශය කරන්නේ අරුමාහන්දි ජනිත් මදුශංකද සිල්වා නොහොත් තෙල්වත්තේ පොඩි ලැසීය. බන්දනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු බන්දනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළා එක්කෙන සිද්ධි සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ කැඳ වූ අවස්ථාවේ එහි දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින මේ පොඩි ලැසි අධිකරණයට කතා කළේ හයක් හතරක් නොදන්නා කිරිදරුවෙකු ලෙසින්ය. තමන් අමුතු භාෂාවෙන් ප්‍රකාශයක් කරන්න ඕනේ නැහැ. තමුන්ගේ ප්‍රකාශය මේ බීවාර්තාවෙන් අධිකරණ ඉදිරිපත් කළා තිනෝ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවධාරණය කරේ. බන්දනාගාර කොමසාරිස් මහත්තයා මදූස්ගෙන් හොඳට කෑවා. මදූස් ඩුබායි ඉන්නකොට එයා ඩුබායි වලට ගිහින් තමයි එහෙම කළේ. අපරාධ පරිශන දෙපාර්තමේන්තුවේ මෙසේ කියා තිබුණේ ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරකයි. කොස්ගොඩ තාරක ඌ කලී මෙම නඩුවේ පළමු සැකකරුය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර කොස්ගොඩ තාරකගෙන් මෙන්ම එකී බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය. දෙබරේකට ගල් ගැසුවාක් මෙන් දැන් කුලප්පු විසිටින මේ පාතාලයේ අයියලා මේ කෙරුවාවල් එකින් එක එළියට දමන්නේ යකාක යන යකා කොරහත් බිඳගෙන යන වාසේය. මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ රජයේගෙන යන වැඩපිළිවෙල හමුවේ මේ අයියලා සීසී කඩ විසිටින හැඩයි. මේකින පොඩි ලැසියනු කවරෙක්ද දකුණේ පාතාලය ගැන කතා කරද්දී කොස්ගොඩ සුජීත හා කොස්ගොඩ තාරක යන කල්ලි දෙක පිළිබඳ වර්තමානය වන විට කතා බහක් ලක්ව තිබේ. කොස්ගොඩ තාරකගේ බෙල්ල ලබා ගැනීමට සිහින් දකිමින් සිටින විට ඩුබායි රාජ්‍ය සිටින කොස්ගොඩ සුජීය එය හරියට ගොනා කෝවිලේ රොහාගේ මරණය වෙනුවෙන් සතුට සැමරු කුඩු අංජුලාගේ කල්ලිය වාගේය. කොස්ගොඩ සුජී තම වෛරක්කාරයෙකුගේ බෙල්ල ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ මේ කියන්නා වූ පොඩි ලැසීටය. මිනිවරුම් 35කට අධික සංඛ්‍යාවක් සිදු කළ බව කියන දකුණේ පාතාලයේ කිරුළ හිමිකරගෙන සිටින STF නඳුන් සියල්ල හැරදමා දැන් ඉතාලියට වී සිටින්නේ උපාසක චරිතයකට උරුමකම් කියමිනි. STF නඳුන්ගේ තනගන්නට හිටියේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිටි මනෝජ් මෙන්ඩිස්. එවකට ප්‍රධාන දේශපාලන ධාරාවේ ඇත්තන්ගේ ආශිර්වාදයගෙන සිටි මනෝජ් මෙන්ඩිස් දකුණු පළාතේ බලය සියතරගෙන තිබුණේ රාජකාරියට අමතරවය. පොඩ්ලැසිගේ පියා වූ තෙල්වත්තේ වසන්ත එවකට ක්‍රියාත්මක තිබූ STF නඳුන්ගේ පාතාල කල්ලියේ ප්‍රබල සමාජිකයෙකු සිටියේය. පසුකාලීනව බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව විසිරි වසන්තගේ සිරුරේ පැත්තක් අප්‍රාණිකව තිබුණි. එහෙත් ඔහු ඒ පළාතේ අයියාව සිටියේය. මේ අයියා අවසන් ගමන් යන්නට හේතුව ප්‍රශ්නය අවසන් ගමන් යන්නේ හෙරොයින් ප්‍රශ්නයක් හේතුවෙන් 2001 වසරේ දිනයකදීය. ඝාතකයන් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ වසන්තට පමණක් නොව ඔහුගේ බිරිඳත් ඉලක්ක කරමිනි. එයින් තෙල්වත්තේ වසන්තගේ වසන්ත සදහටම මෙලවෙන්න ඉක්ම ගිය අතර පොඩි ලැසීගේ මව අදටත් එම ප්‍රහාරයෙන් ආබාධිතව සිටින බව සඳහන් වෙයි. පියා ඝාතනය වන විට පොඩි ලැසී 16 හැවිරිදි තරුණයෙකි. තාත්තාගේ ආභාෂයෙන් අයියා කෙනෙකු වනවාට වඩා සිය පියාගේ ඝාතනයටත් මවටත් සදාකාලික රෝගාබාධින් පලිය ගන්නට පොඩි ලැසී වෛරක්කාරයෙකු විය. STF නඳුන්ගේ තවත් ගෝලයෙකු අතකොට රවීද ලන්සියාද සමග එක් වූයේ වසන්තගේ වියෝවෙන් පසුය. එහෙත් සිය පියාට සිදු දේම අතකොට රවීට සිදුවීමෙන් ජඩි ලෙස අන්දමන්ද වූ ලැසියා. සිය පියාගේ සහ අතකොට රවියා මරාදින් මේ කුමන්ත්‍රණය පිවස් සිටින්නේ මනෝජ් මෙන්ඩිස් බව පොඩි ලැසි දැනගත්තේය. ජීවිත බිලිගන්නට පන්නරේ ලැබමින් සිටි පොඩි ලැසි මුල්ම ඝාතනය සිදු කරන්නේ වයස අවුරුදු 18 දීය. කාලයත් සමග බන්ධනාගාර ගත වෙමින් ඇප ලබාවිත් පොලිසියට ඇසට වැලි ගසමින් පොඩි ලැසි තවත් මිනිස් ඝාතන කිහිපයක් සිදු කරමින් තෙල්වත්තේ ප්‍රදේශයේ අයියා කෙනෙකු විය. සර්විස් දයාගේ පුත්‍රයා වූ ලොකු සහ මනෝජ් මෙන්ඩිස් අතර ගැටුමක් ඇතිවන්නේ මේ අවස්ථාවේදීය. ලැසියා මෙන්ඩිස්ට ගහපන් උඹටම ලක්ෂ 10ක් දෙන්නම් මේ ලයන් පැරඩයිස් හෝටලේදී ලොකු සහ ලැසි මනෝජ් මෙන්ඩිස් ඝාතනය සැලසුම් කර තිබුණි. ලොකුගේ ලක්ෂ 10ක් තමාගේ වෛරයත් එකට ඇඳාගත් පොඩි ලැසි මනෝජ් ඝාතනය කරන්නේ 23 වෙනිදා හික්කඩුව පැලබල හෝටලයක් තුළදී පැවති සාදයක් අතර තුළදීය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයෙන් පසු එල්වත්තෙන් පැනගන්න සොයා මරා දැමීමට මෙන්ඩිස්ගේ ගෝලියෝ දකුණු පළාතම පීරන්නට වූහ.
මේ අතර ඉදිරින්ම සිටියේ පැරාලියේ සුදත් ප්‍රියන්තය ලලිත් සහ නිශාන්ත නොහොත් තනියට ආද සුදත් ප්‍රියන්ත ඌ කලි යුද හමුදාවෙන් පලා විත් සිටි අයෙකු වන අතර ඒ සුදුසුකම මතම මනෝජ් මෙන්ඩිස්ගේ ළඟම ගෝලයාව සිටියේය එහි සංකේතය වූයේ මනෝජ් මෙන්ඩිස් රූපය රූපය ප්‍රියන්තගේ වම් අතේ ඉහළ කොටසේ පච්ච කොටා තිබීමය ලැසියාගේ පියා ඝාතනය කරන්නට ඔත්තු බැලුවේ මේ ප්‍රියන්ත බව ලැසීට ඔත්තු ලැබූ තිබුණි මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසු පොලිසියටත් අධිකරණයත් කට්ටි පනිමින් සිටි පොඩි ලැසී ව්‍යාපාර ලෙස හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය එහෙත් මෙන්ඩිස්ගේ ගෝලියෝ තමාට ප්‍රහාරයක් එල්ල කර සිටු ලැසී කළුතර ප්‍රදේශයේදී නීතිඥ කුමාර්ගෙන් අධිකරණයට භාර විය අපමත නිදහස එළියට එන තමා මරා දැමීමට මෙන්ඩිස්ගේ ගෝලයන් ඉවාලමින් සිටිනව දැනගත් පොඩි ලැසී ආරක්ෂාව පතා යන්නේ කොස්ගොඩ සුජීගේ සේවනට ගාල්ල මහා අධිකරණ නැපලබා බෝට්ටුවකින් මුහුදු මාර්ගෙන් පිටත්ව ගිය පාතාලයේ අයියා වූ පොඩි ලැසී ඉතාලියට පැන ගිය බව අඟවමින් අම්බලංගොඩ මුහුදෙන් කොස්ගොඩ සුජීගේ බලකොටුවට ඇතුළු වූයේ කාගෙත් ඇස් වසාය සුජීගේ බලකොටුවේදී ලැසියාගේ ආරක්ෂාව තර කරන්නේ කරන්දෙනියේ සුද්දාය ඇල්පිටියේ ජෝසප් ලැසියාගේ බොඩිගාඩ් විය අම්බලංගොඩින් කෑගල්ලට එසැනින් පොළොන්නරුවට යන පොඩි ලැසි නතරවන්නේ සිය පෙම්වතියගේ නිවසේය පසුව කොස්ගොඩ සුජීගේ සහකරන්දනියේ සුද්දාගේ කොන්ත්‍රාත් ඉටු කිරීම සඳහා පොඩි ලැසි නැවතත් තෙල් වත්තර පැමිණේ කරන්දනිය බෝර කන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් ජයසිංහ නොහොත් කරන්දනියේ හිතහොඳ දොස්තර මහතා ඝාතනය කරන්නේ 2011 වර්ෂයේය ඒ ජයලද්ද සිල්වා නොහොත් කරන්දනියේ සුද්දා විසිනි යුද හමුදාවේ සේවය කරමින් සිටි සුද්දා ගේ සහෝදරයා වන සනද්ද සිල්වා නොහොත් STF රාජුද පොලිස් විශේෂ කාර්ය බලකාය සේවය කරමින් සිටි අයකි ආරක්ෂක අංශවල සේවය නිරතව සිටින මේ අතරතුර විවිධ අපරාධ කළ මේ සොහොයුරෝ එම රැකියාවලට සමුදී පාතාලයේ සොල්දාදුව වෙමින් පොඩි ලැසීට ලංව දොස්තර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කරන්දනියේ සුද්දා රක්ෂිත බන්ධනාගාර ගත වුවද කොන්ත්‍රාත්වලට මිනීමැරුම් අතහැරියේ නැත කරන්දනියේ සුද්දාගේ කොන්ත්‍රාත්වයකට අම්බලංගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි තිරිමාදුර ඉන්දිකද සොයිසා අංගම්පොඩි දේවිකාද සොයිසා සහ ඇගේ දරුවා වන තිරමාදුර රන්දිකද සොයිසා යන ත්‍රිපුද්ගල ඝාතන සිදු කරන්නේ පොඩි ලැසී සහ ඉමදුව කන කණංකේ කුමාර අය යන අය විසිනි මෙම ඝාතනයට පොඩි ලැසී පොලිසියට කොටුවෙද්දී ඔහු තවත් ඝාතනයක් සඳහා කුරුමානම් අල්ලමින් සිටියේය ඒ පොලිසියට ඔත්තුකරුවෙකු සිටි පළතුරු ප්‍රියන්ත මරා දැමීමටයි මේ පළතුරු ප්‍රියන්ත යනු ඉහතින් නම් සඳහන් කළ මනෝජ් මෙන්ඩිස්ගේ හොඳම ගෝලයාය මම ප්‍රියන්තව මරනවා අනිවාර්යෙන් මරනවා මරනවාමයි පොඩි ලැසි පොලිසියදී ගර්ජනා කර තිබුණි දකුණු පළාතම සඩිත කළ අම්බලංගොඩ ත්‍රිත්ව ඝාතනයෙන් පසු පැරෑලියේ සුදත් ප්‍රියන්ත නොහොත් මිටියාගොඩ පළතුරු ප්‍රියන්ත ජීවිතක්ෂයට පත්වන්නේ අමතර පන්තියකට යමින් සිටියදී සිය දියණිය ඉදිරිපිටදීය ඒ කරන්දනියේ සුද්දාගේ සහෝදරයා වූ රාජු සහ මුණා එල්ල කළ වෙඩි වරුසාවකිනි ගාල්ල බන්දනාගාරයේ සිට සුවපහසු ජංගම දුරකථන මගින් උපදෙස් දී මේ ඝාතනය කරන්නේද පොඩි ලැසී බවට පොලිසියට විමර්ශන වලින් තහවුරු කරගෙන තිබුණි මේ ඝාතනයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ගාල්ල හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී ස්ටිකර් සජිත් සහ ඔහුගේ ගෝලයෙකු අවසන් ගමන් යවන්නේ පොඩි ලැසී නැමැති චණ්ඩි අයියාය මෙරඤ්ඤ තිලින රුවන් තිහාර ජයරත්න නැමැති 44 හැවිරිදි කොළඹ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා මරා දමන්නටද මේ කියන අයියා මැදිහත් වූයේ 2019 වසරේ අප්‍රේල් 4 වෙනිදාමය එම ඝාතනයේ පිටුපස තවත් බන්ධනාගාර නිලධාරියෙකු සිටිතැයි ආරංචි මාර්ගවලින් සඳහන් වේ දකුණේ පාතාලයේ අයියලා වන කොස්ගොඩ සුජීටත් මාකඳුරේ මදුෂ්ටත් උඩින් යන්නට මාන බලමින් සිටියේ කරන්දනියේ සුද්දාය ඒ කෙසේ වෙතත් පොඩි ලැසීගේ භූමිකාව අදවන විට වෙනස් ප්‍රමග්ගකට ගොස් ඇත්තේ පුදුමාකාර අන්දමටය වරක් ගාල්ල මහා අධිකරණයේ ඇප ලැබුණු පොඩි ලැසීට ඇප තබන්නේ ඔහුගේ පුංචි අම්මාය අදවන විට පොඩි ලැසී ඇප තැන්පත් නොකර බන්ධනාගාරයේ සිටිනේ ජීවිත ආරක්ෂාව නිසා බවට අධිකරණයේ කටසඳහන් වේ ඒ පාතාලේ හැටිය ඇප ලැබුණද එළියට නොවෙන්නේ විරුද්ධ පාර්ශ්වයෙන් ජීවිතයට ඇප නොලැබුණු ඇතැයි සිතන නිසාය පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමේ සැකකාර නිලධාරීන් සිය හිරෝයින් විශාල වශයෙන් විකුණා ඇත්තේ පොඩි ලැසීට බව දැන් හෙළි වී තිබේ එක් එක් ප්‍රදේශවලට වෙන වෙනම වර්ණ යොදා ගනිමින් පොඩි ලැසී සිය මද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගොස් ඇත
ඒ සඳහා ඔහුට ඩුබායිහි සිට අත දෙන්නේ ඔහුගේම පුංචි අම්මාගේ පුතා වන උදාරය. මේ උදාරද මනෝජ් මෙන්ඩිස් ඝාතනය සැකකරුවෙකි. අධිකරණයෙන් විදේශ ගමන් තහනම් කර තිබීදී මොහු විදේශගත වන්නේ ව්‍යාජ නමකින් සකස් කළ ගමන් බලපත්‍රයක් විනි. පොඩි ලසීගේ ළඟම ගෝලයක වන ගාල්ල තෙල්වත්ත පදිංචි දලවතු මුල්ල ගමගේ නීල නන්දන නොහොත් තෙල්වත්තේ නීල් යන අය රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 11ක් සහ ආයුධ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුට ගන්නේ ඉකුත් ජූලි 25 වෙනිදාය. තෙල්වත්තේ නීල් නැමැත්තා සතුව තිබී අත් අඩංගුට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවටද අනාවරණ වී ඇතැයිද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර 9 මාක් 2 වර්ගයේ පිස්තෝලය ගිනි අවිය 1996 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කර එකක් බවට වාර්තා වී තිබුණි. මාතර සිට බලපිටිය දක්වා හෙරෝයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසියකේ ගෝලයක වන පාත්තර කැටිය පාර බටපල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් මංජු නැමැත්තා ඉක්ුත් 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන අත් අඩංගුට ගෙන තිබේ. මේ සියල්ල මෙසේ වෙද්දී පොඩි ලැසියගේ අම්මාද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය. තවමත් 32 දිවියේ පසුවන පොඩි ලැසි ගැහැණු දරුවෙකුගේ පියගි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදු කර ඇති මොහු දැන් දැන් හෙරෝයින් සිද්ධීන් සම්බන්ධයෙන්ද අධිකරණයට අවශ්‍යව සිටින සැකකරුවෙකු වී හමාරය. පොඩි ලැසි දැන් රඳවා තබන්නේ බූස්ස බන්ධනාගාරය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනුවීමෙනි. එසේම පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සමග හෙරෝයින් ජාවාරම සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උන් නඩුවකට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත. වෛරී අදහසකට හෝ කොන්ත්‍රාත්තුවකට හෝ තවස් මනුස්ස ජීවිතයක් බිල්ලට ගන්නට මිනිසෙකුට ඇති හැකියාව කුමක්ද? හදිස්සි කෝපය නිසා නම් ඒ ඉවසා දරාගත හැකිය. මන්ද සියල්ලෝම පෘථග්ජනයෝ වීමෙනි. එහෙත් එකක් දෙකක් නොවන අතේ ඇඟිලි වලින් ගණන් කිරීමට නොහැකි ලෙස මිනී මරයි නම් අපරාධ සිදු කරයි නම් මොවුන්ට ලැබිය යුතු දඬුවම කුමක්ද? නීතියෙන් දඬුවම් ලැබීමට පෙර මොවුන්ට දඬුවම් දෙන්නේ ස්වභාව ධර්මයයි. එනම් මොවුන්ගේම හෘද සාක්ෂියයි. පාතාලයෝ එකා දෙන්නා බිමට පතබෑවේදී තමන්ට ජීවිතයක් ඇතැයි මොවුන් මරබියට පත්වන්නේය. කොයි චණ්ඩියා වූද මරණයට බය යන්න කතාවට කියා ඇති දෙයක් නොවේ. එසේම අවිගත්තෝ අවියෙන්ම නැසෙන බවද කියන්නාසේම මිනී මරන්නන්ද යම්කිසි දිනක පොළොවට පස්වන්නේ ඝාතනයකින්මය. එය පොදු ධර්මතාවයයි. කොතෙක් කීවද කොතෙක් ලීවද මේ අයියලා කරන ක්‍රියාකාරකම් කරන්නේ ඕනෑ එපක්ම ඉටුකර ගැනීම සඳහා විනා සමාජයේ යහපත උදෙසා නොවේ. වෛරය අයහපත පමණක් මේ සමාජයේ ඉතිරි කරන මොවුන්ගේ දහම ලෙයින් ලේට පලි ගැනීමකි. මේ ධර්මද්දීපයට අයහපත හෝ වෛරී චේතනා සිදු කරන අවස්ථා අවශ්‍ය නැත. පාතාලය අපරාධය සහ හෙරෝයින් මාද්‍රව්‍යද අවශ්‍ය නැත. සාමකාමී දැහැමි සමාජයක් බලාපොරොත්තු වන රටට අවශ්‍ය වන්නේ යහගුණ පමණි. එසේනම් රටක් වශයෙන් අපි එක් සිත්ව ඒ යහගුණ වැපිරීම උදෙසා ඒකරොක් වෙමු. මෙම වීඩියෝ සඳහා අවශ්‍ය සියලු කරුණු අප උපුටා ගන්න ලැබුවේ වෛර පිරිමහන්න පාතාලයට යා පොඩි ලැසි යන ශීර්ෂය යටතේ නිරංගි අබේ වික්‍රම විසින් ලංකාදීප පුවත්පතට රචිත ලිපියක් ඇසුරෙන්.